වැඩවර්ජනය කළා. රජයට දන්වන්න විදුලි බිල වහාම ආපහු තිබුණු තත්ත්වයට පත් කරන්න කියලා. අපි එහෙම කියන්නේ මේ රජයේ කිසිම සාධාරණයක් නැතුවයි බරපටවන්නේ. අද ආණ්ඩුවට ආර්ථික අර්බුදයක් තියෙනවා නම් අපිට පෙනෙන්න ඕන ලොකු මිනිහට බරපටවන්න. අපිට පෙනෙන්න ඕන කානිවල් නවත්තනවා. අපිට පෙනෙන්න ඕන රේස් දුවන එක නවත්තනවා. අපිට පෙනෙන්න ඕන මේ අවුරුදු උත්සව කියලා කරන ජාවාරම් නවත්තනවා. ඒක කෙරෙන්නේ නැහැ. නමුත් පොඩි මිනිහාගේ ඇඟට දුප්පතාගේ ඇඟට බර දාන එක තමයි ආණ්ඩුව කරන්නේ. දුප්පතාට බරපටවනවා, ලොකු මිනිහට සාන දෙනවා, කොම්පැනි කාර්යයට සාන දෙනවා, ජාත්‍යන්තර කොම්පැනි කාර්යයට සාන දෙනවා. අපි කොහොමද මේක ඉවසගෙන ඉන්නේ? අපි කියනවා ජනාධිපතිතුමාට කිසිම මේ රටේ කිසිම සේවකෙක් ඉවසලා දරා ගන්න බැරි අයුක්තියක් අසාධාරණයක් සිදු වෙනවා. තමුන්නාටේ රටේ ආර්ථික අර්බුදයක් තියෙනවා නම් ඒක පෙන්වන්න ඕන. තමන්ගේ වියදම් කපලා, තමන්ගේ කැබිනට්ේ වියදම් කපලා මේ රටේ අර මහනුවර රේස් දුවන්න පුළුවන් අද මෙච්චර රටේ අගාධයක් තියෙන්නේ. තමුන්නාටේට පුළුවන් ලංකාවට විශාල ආයෝජකය කියලා මිනිස්සු කියලා බාර නටන්න, කානිල් පාත්තන්න. අපේ විදුලි බිල තමයි ඒකට ගෙවන්න ගන්න ඕන. මේක කරන්න බැරි දෙයක්. ඒ නිසා කරුණා කළා බිලි විදුලි බිල ආපහු තිබෙන තත්ත්වයට ගෙනියන්න. එහෙම නොකළොත් පාරවල් පුරා නෙළපාය යන එක නවත්තන්නේ නැහැ. දිගින් දිගටම අපි තවුන්නාන්සේගේ මේ ප්‍රතිපත්තිය වෙනස් කරන්න කල් සටන් කරනවා. ඒකට වැඩ කරන ජනතාවගේ එකමත්ය අද රත්පලානේ පෙන්නු කළා. අද මේකෙදි පක්ෂ ભેදයක් නැහැ. සමහර අය කියනවා අර පක්ෂේ මේ පක්ෂේ නිසා අද වැඩවටේ උන්නේ කම්කරුව එන්නේ නවසාජ පක්ෂේ එන්නේ කියලා කිව්වා. ඒ කියපු පල්ල බොරු. අද එළිදරව් වෙලා තියෙනවා. අද අපි පෑදිලව පෙන්නවා 21 වෙනිදා වැඩවටේට නවසම සමාජ පක්ෂය තමන්ට සම්බන්ධ වෘත්තීය සමිතියක පෑදිලව සහභාගී වුණා කියලා අපි දමුණාතලා කාටත් පේනවා. අපි ආරාධනය කරනවා අනිකුත් සියලු දෙනාටත් එක්සත් වෙලා මේ සටන, මේ විදුලි බිල ආපසු යථා තත්ත්වයට ගෙන යෑමේ සටන අපි ලංකාව පුරාම ගෙන යමින් මගේ වචන සල්පය අවසන් කරමි.